අපි දන්නවා මේ වෙනකොට රට තියෙන්නේ ඉතාමත් දරුණු අර්බුද රැසක. හේතුව තමයි අපි තාමත් දකිනවා ඉන්ධන පෝලිම් තියෙනවා. තාමත් දකිනවා රෝහල්වල ඖෂධ හිගේ. ඒ වගේමයි ඔබ මෑතක දකින්නට ඇති අන්තර්ජාතික වාර්තාවක් අපේ රටේ මන්දපෝෂණය පිළිබඳව දරුවන්ගේ පෝෂණය පිළිබඳව එළි දැක්වුණා. ඉතාමත් දරුණු තත්ත්වයක් රටේ තියෙනවා දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන්. මේ සියලු දේවල් වල විපාක හම්බ වෙන්න තව වසර ගණනාවක් යනවා. දැන් අපි අර කපුලුවා දියහැලියේ වතුර උණු වෙනකන් ඉන්නවා වගේ ටිකක් සතුටෙන් නිදහසේ ඉන්නවා කියලා පේන්න ඉන්නවා. හැබැයි තාමත් මේ රටේ හැබෑ ප්‍රශ්නය නිෂ්පාදන ආර්ථිකයක් නැතිකම, අධ්‍යාපනයේ තියෙන කඩාවැටීම, විනාශ වීම, දරුවන්ගේ අනාගතය ගැන පැහැදිලි දැක්මක් නැතිකම, රටේ ඖෂධ හිගය සහ ලෝකයේ ඉස්සරහා අපේ රට එන්න එන්න පහළට මිනුම් දඬුවලින් මනින මේවට තවම උත්තර හම්බ වෙන ක්‍රමයක් පේන්නේ නැහැ. මේ ව්‍යසන පහුගිය මේ වසර පුරාවටම ටික ටික වැඩි වෙමින් පැවතුණා. හැබැයි අපි තාමත් දකින්නේ නැහැ අපි ඡන්දේ දීලා බලය දීලා පාර්ලිමේන්තුවට යවපු මන්ත්‍රීවරුන් දැන් ඇමතිකම් දරන අය මන්ත්‍රීවරු සහ රටේ නායකයෝ මේ මිනිස්සුන්ගේ හැබෑ ප්‍රශ්න ගැන කතා කරනවා. ඔවුන් හැම වෙලාවෙම අපි දකින්නේ තීන්දුව తీරන ගන්නේ ඔවුන්ගේ බලය ආරක්ෂා කරගෙන. දැන් මේ රටේ අපි වැඩි දෙනෙක් ළමයි නොවන අවුරුදු 18ට අඩු නොවන වැඩි දෙනෙක් අපේ තරුණ කාලේ නිදහසේ පාසල් ගියා. නිදහසේ ටියුෂන් පන්ති වලට ගියා. සංගීත සම්දර්ශන වලට ගියා. අපිට ක්‍රීඩා කරන්න අවස්ථාව හම්බුණා. අපේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අපිට මෙහෙම ගැටලු තිබුණේ නැහැ ඉගෙන ගන්න. පොත්පත් ගන්න හිගයක් තිබුණේ නැහැ. වන්දනා ගමනක් අධ්‍යාපන චාරිකාවක් යනුනම ගැටලුවක් තිබුණේ නැහැ. මේ සේරම සම්පත් ඉගෙන ගැනීම සෞඛ්‍ය ආර්ථික අතින් අපි විඳින ගැටලුවක් නොවිච්ච එක අපි මේ සියලු සැප සම්පත් විඳිමින් සතුටෙන් හිටපු පිරිසක්. හැබැයි අපේ ජව සම්පන්න කාලය ඇතුළෙම අපේ ඇස් ඉස්සරහින් අපේ කන් අස්සෙන් අපේ අපි දන්නේ නැතුව නෙවෙයි. නමුත් මේවා මේ සියලු ව්‍යසනයන් උනේ මේ රටේ ප්‍රබල පිරිසක් මානව සම්පතක් ක්‍රියාකාරී පිරිසක් එමෙතන ජව සම්පන්න පිරිසක්ගේ ඇස් දෙක ඉස්සරහා. එතකොට දැන් මේ ව්‍යසනයත් එක්ක අපි විඳපු අධ්‍යාපන සෞඛ්‍ය ආර්ථික ආරක්ෂාව පිළිබඳව පරිසරය අපේ දරුවන්ට දැන් අහිමි වෙලා. දැන් අපේ දරුවන්ට පාසල් අධ්‍යාපනයේ නිවැරදිව හම්බ වෙන්නේ නැහැ තාම. අවුරුදු 3ක් තිස්සේ ඉස්කෝලවල වැඩ කෙරුණ නැති එකේ විභාගවලට ළමයි යනවා පරණ සිලබස්ම කරේ තියාගෙන. ලෝකේ මීට වැඩි දියුණුයි. කණ්ඩ බොණ්ඩ හිගකම ඊළඟට මන්දපෝෂණය ඉහළ ගිහිල්ලා. එතකොට ඒ ව්‍යසනය වෙන්නේ අපේ දරුවන්ට. පොත්පත් පෑන් පැන්සල් වල මිල ඉහළ ගිහිල්ලා මේ මේකේ විපත්ති බලපාන්නේ අපේ දරුවන්ට. හදිස්සියකට ගන්න ඕනේ ඖෂධවල මිල ඉහළ ගිහිල්ලා මේ හදිස්සිය ජීවිතය ආරක්ෂා කරගන්න සෙමකට කැස්සකට වෙනත් අමාරුකට ගන්න ඕනේ බෙහෙත්වල මිල ඉහළ ගිහිල්ලා. එතකොට බෙහෙත් හිගතාවේ විපාක බලපාන්නේ දරුවන්ට. අපේ ජීවිත කාලය තව අවුරුදු 10ක් නැත්නම් 12ක් වෙන්න පුළුවන් උපරිම. 15ක් කියමු. හැබැයි අපේ දරුවන්ට අවුරුදු 30ක් 40ක් 50ක් යනකම් ජීවත් වෙන්න අවස්ථාව තියෙනවා. හැබැයි ඔවුන්ට අපි විඳපු සැප සම්පත්තිකවත් අහිමි වෙනකන් අපි මොනවද කරේ? අපි දේශපාලඥයෝ බලගන්නලා ඔවුන් අපිට කරනකම් බලන් හිටියා. අපිට කරේ නැහැ. හැබැයි එක දේශපාලඥයෙක්වත් ඔවුන්ගේ දරුවෙක්වත් මේ රටේ දුක් විඳින්නේ නැහැ. ඔවුන්ගේ ටෙලිෆෝන් බිල ගෙවන්නේ අපි. ඔවුන්ගේ ගමන් බිමන් වලට යන වාහන වලට ඉන්ධන ටික දෙන්නේ අපි. ඔවුන්ගේ ලයිට් බිල් ගෙවන්නේ අපි. ඔවුන්ගේ නේවාසිකාගාරවල ඉන්න නවාතැන්වල බිල් ගෙවන්නේ අපි. ඔවුන්ගේ අර පහුගිය කාලේ ගිනිබත් වෙච්ච නිවාසවල
අලුතෙන් ගෙවල් හදන්න වැඩම් කරන්නෙත් අපි. දේශපාලඥයෝ මේ රටේ මෙතෙක් කල් හිටපු සියලු දෙනා ගෙනපු ව්‍යාපෘති මේ රට සංවර්ධනය කරන්න නම් කොහොමද මේ රට මෙච්චර පිනිරිපත් වෙන්නේ? ඔවුන් ගෙනපු ව්‍යාපෘති වල හරි ඉකොනොමික් ඉවැලියුේෂන් එකක් කරලා මේ රට ගොඩ ගන්න ව්‍යාපෘතිද කරලා තියෙන්නේ කියලා අපි හොයන්න ඕනේ. මේ රට මේ ව්‍යසනයට ඇදපු දාල් ඇද දැමීම් පිළිබඳව දේශපාලඥයෝ ලොකු වගකීමක් කරට ගන්න ඕනි. දැන්වත් අවදි වෙලා අපි වරවට්ටන්න නැතුව අපේ අනාගත පරම්පරාව ආරක්ෂා කරගෙන ඔවුන්ගේ දියුණුව වෙනුවෙන් තීන්දුව ගන්න ඕනි පාර්ලිමේන්තුව ඇතුළේ.